කොහමද අද බලන්න හදන්නේ ද වොකින් ඩෙඩ් සීසන් 7 එපිසෝඩ් 13 එපිසෝඩ් එක පටන් ගද්දී අපිට පෙන්නනවා කිං ඉසිකියල් පටවනවා ලොරියකට එකම එක දෙයක් ඒ වගේම මේ වෙලාවේ මෝගන් ඉන්නවා පිටිපස්සට වෙලා කැරොල් හේ නැද්ද කියලා හැරෙනවා කැරොල්ට නිින්ද යන්නේ එයා නැගිටලා පිටත් වෙනවා මෝගන් හෙන්රි අර King Sikil Balagan Tawat Pudilla make Ea Duganova Satan Kalava Ea Benjamin Gib Maldi Karalude Venava Kingdom Megata Ea Villa Benjamin Ganahanava Co Morgan Killer Ea Kirimai Lana Morgan Gin A Jesus Daryl Vai Anit Kattiavai Kingdom Megata Ginave Mukak the Hetu Killer Morgan Mela Burua Kinova Apita Kattia Dekatula Vadakaran Puluanda ජීවත්වෙන්න විදිහක් තියනවාද කියලා බලා ගන්නවා කියලා. ඒ වගේම වෙලාවේ කැරොල් අහනවා ඩැරිල් කිව්වා ඇලෙක්සැන්ඩ්‍රියාවලේ කට්ටියක්ව පරාද කරගලෝ ඩීල් එකකට ආවාද කියලා. ඒක ඇත්තද කියලා අහනවා. ඒ වගේම කැරොල් අහනවා කට්ටියම හොඳින් නේද කියලා ආයෙත් පාරක්. මොගන්ට කියන ඇත්ත කියන්නේ කියලා මොගන් කියනවා අය ගැන ඩැරිල් එක කතා කරන එක වඩා හොඳයි කියලා. ඒ වගේම මොගන් කියනවා මම ඩැරිල්ටවත් කාටවත් කිව්වේ නැහැ ඔයා ඉන්න තැන ඩැරිල් ඔයාව හොයාගත්තේ. ඒ හින්දා ඔයයි ඩැරිල්ුයි කතා කරන්නේ ඔයයි ඩැරිල්ුයි කතා කරගන්න ඕනි කියලා. Morgan Kina Daryl Alexandria Walter Gia, Oya Taniam and the Beha, Oya Tona Mat in Nankilla. Yogi Morgan Nahanawa, Oya Kattiaging Athwin and Edhadu Aiden, Egan Hoyan Nikilla. Carol Maralada Natuge Zombie Kinakino Bim Vetla, Ea Ediapo Merilla. Carol Lotapita Balanova, Ethan Innova, Tave Kinik, Carol Diabala Gana, Kau the Gila Pinanine. Richard Dopita Penanoia Gilla, Bagiga Kaladano, Bagigatina Punchigala Migi Nama Kliela, Kati Killa. Mangitani Richard Bidua in Net. අපේ කිං ඉසිකියල් බලන් ඉන්න ඔයාගේ රාජධානී මිනිස්සු සතුටින් සාමදානෙන් ඉන්න විදිය. කිං ඉසිකියල්ට ඇවිල්ලා කියනවා එක ගෑනු කෙනෙක් අපේ කෑම පැලවලට රෝගයක් බෝ වෙලා ආ හින්දා අපිට ටිකක් විනාශ කරන්න වෙනවා කියලා. ඒ අතරතුර පහළ තවත් සෝල්ජර් කෙනෙක් එකතු කරනවා කෑම ටිකක් මේ ඇත්තටම මේ ගෙඩි జాතිය මොකද්ද කියලා මන් දන්නේ නැහැ. එයා එකතු කරන් විල්බරෝ එක දාගෙන යනවා. මොකද මේවා සේවියස්ලට දෙන්න තියෙන ඒවා. මෝගන්ට බෙන්ජමින් එයාගේ පොතයි ඒ වගේම මෝගන්ට තියාගන්න යාගේ බිත්ති එල්ල ගන්න ලස්සන පින්තූරකුයි ගෙනත් දෙනවා. රිචඩ්ගේ මෝගන්ව කතා කරගෙනා රිචඩ් කියනවා මට ලස්සන පවුලක් තිබුණා මට පර්ෆෙක්ට් ෆැමිලි එකක් තිබුණා කියලා. මෝගන්ත් කියනවා යාටත් එහෙම පවුලක් තමයි තිබුණේ කියලා. එහෙනම් රිචඩ් මේ වෙලාවේ කියනවා මෝගන්ට ඔයා හොඳ මිනිස්සෙක් හැබැයි ඉස්සරහට දවසෙයි ඔය විදියට හොඳට ඉන්න බැරි කියලා. ඊට පස්සේ මේ කට්ටියම පිටත් වෙලා යනවා බෙන්ජමිනුත් එනවා සේවියස්ලට මේ කෑම දෙන්න. ඒගොල්ලෝ මකට යද්දී ඒගොල්ලන්ගේ පාර හරස් කරලා ෂොපින් කාට් ටිකක් දාලා මේ කට්ටිය බහැලා පරීක්ෂා කරලා බලනවා මොකක්ද කියලා. ඊට පස්සේ මේගොල්ලෝ එනවා මිනි වලා කාර්ලා තියෙන තැනකට එතන තියෙනවා මාව මෙතන වලලන්න කියලා. මේගොල්ලෝ ෂොපින් කාට් ටික අයින් කරලා දාලා පිටත් වෙලා යනවා. ඊට පස්සේ ඒගොල්ලෝ යද්දි සේවස්ලා හම්බෙන්නේ ඒගොල්ලෝ පරක්කුයි මේ වෙලාවේ එතනින් අර පණ්ඩිත කොණ්ඩයා ජෙරීට ඔළුවට යාගේ පොල්ලෙන් එකක් ගහනවා මේ පොල්ල මෝගන්ගේ. ඊට පස්සේ ගැවින් ගිහිල්ලා බලනවා මේගොල්ලෝ ගෙනාපු බඩු ටික බලලා කියනවා මට උඹලගේ තුවක්කුත් ඕන කියලා. මේ වෙලාවේ කට්ටියම තුවක්කු දික් කරගන්නවා මොකද King Skill කියන අපි ඒක නෙමෙයි එකඟ වුණේ කියලා. සේවියස් එක ලොක්කා ගවින්න අහනවා තුවක්කු පාවිච්චි කරනවද තුවක්කු අපිට බාර දෙනවද මොකද්ද ඔයගොල්ලෝ තෝරගන්නේ කියලා. මේ වෙලාවේ King Skill කියනවා ගන්ස් ටික ඒගොල්ලන්ට දෙන්න කියලා. ගවින් කියනවා අපි ඕගොල්ලන්ගෙන් ගෙඩි 12ක් බලාපොරොත්තු වුණා හැබැයි ගෙඩි 11යි තියෙන්නේ කියලා. ඒකයි මේකට හේතුව කියලා. King Skill කියනවා මම මේවා ගණන් කරා 12ක් තියෙන්න ඕනි කියලා. ගවින් කියනවා එතන 12ක් නෑ උඹ ඇවිල්ලා ඕන්නම් ගණන් කරලා බලපන් කියලා. ඉසිකෙල් කියනවා මම මේවා ගණන් කරලා දැම්මේ මේක වෙන්න බැරි දෙයක් කියලා. හැබැයි දැන් ගෙඩියක් අඩුයි මෙතන ලොකු ප්‍රශ්නයක්. ඒ වෙලාවේ ප්‍රශ්නයක් ඇති වෙන්න යනවාගේ තේරලා ඉසිකෙල් කියනවා මොකද ප්‍රශ්න ඇති කරගන්න එපා ඊළඟ පාර අපි දෙගුණයක් දෙන්නම් කියලා. ඔයාලා අපේ ඝන දෙනුව හරියට තියාගන්නේ නැහැ කියලා. එතන කොණ්ඩයා තුවක්කු අරන් වෙඩි තියන්න කියලා ගැවින් කියනවා. එයා රිචඩ් ගෙඩියට තුවක්කු දික් කරන් ඉදි රිචඩ් කියනවා වෙඩි තියලා දාන්න කියලා. එකපාරම එයා අනිත් පැත්ත ඇල්ලලා වෙන පැත්තකට වෙඩි තියන්නේ. මෝගන් කෑ ගහනවා එපා කියලා. වෙඩි තියලා තියෙන බෙන්ජමින්ට. ඊට පස්සේ ගැවින් හැරලා කියනවා තුවක්කුව අයින් කරලා ඔය ස්ටික් එක අදාල මිනිස්සයට දීලා ගිහිල්ලා ට්‍රක් එකකට නැගපන් මොකොත් කතා නොකර කියලා එයාගේ අර කොණ්ඩියට. මේ වෙලාවේ මෝගල්ලා කෑ ගහනවා මෙයා එක්මන්ට එකයි යන්න ඕනේ යාට ලේ යනවා ගොඩක්. එයාට බෙහෙත් කරන්න යන්න ඕනේ කියලා. ඊට පස්සේ ටක් ගාලා බෙන්ජමින්ව දා ගන්නවා ලොරියට. රිචඩ් බලන් ඉන්නවා ගොඩක් දුකෙන්. ටක් ගාලා වාහනයක් එනවා කැරොලින තැනට. එන්නේ බෙන්ජමින්ව අරන් මේ කට්ටිය. බෙන්ජමින්ව බෙහෙත් කරන්න උත්සාහ කරනවා හැබැයි එයාගේ ලේ ගොඩක් පිටත් වෙනවා. බෙන්ජමින් මැරිලා මේ කට්ටිය ඒ දිහා බලන් ඉන්නවා මෝගන් ගොඩක් දුකෙන් ඉන්නේ. මෝගන් බ්‍රේක් වුණොත් දෙයියන්ගේ පිටයි ඔක්කොටම මෝගන් එළියට යනවා ගොඩක් තරහෙන්. මෝගන් තනියම එළියට ඇවිදගෙන ගිහිල්ලා ඇවිදිනවා. එයාට අර පරණ ඔළුවේ තිබුණ තත්ත්වය ඒගෙන වගේ ඉන්නේ. එයා තනියම කියවන ඔයා වටපිට බලනවා. එයා ක්ලියර් කියන එක තමා නෝට් කරන්නේ. මෝගන් මේ වෙලාවේ එතන තිබුණ බකට් එකට පයින් ගහනවා. ඒ වෙලාවේ එතන ඇතුලේ තියෙනවා අර
ඉතුරු ගෙඩිය. මොගන් කොහොම හරි රිචඩ්ගේ රූම් එකට යනවා. අර බොක්ස් එකත් අරන් ඒලා රිචඩ් කියනවා ඒක හරිනම් මම තමයි වෙන්න ඕනේ කියලා. ගැවින් කිව්වත් කලින් ඒකයි කියලා එයා කියනවා. මම මුලින්ම මැරෙනවා කියලා ගැවින් කිව්ව නිසා මට ඕන උනේ මේක නවත්තලා දාන්න කියලා තමයි මේ වෙලාවේ රිචඩ් කියන්නේ. එයා කියන්නේ මගේ ජීවිතේ මම පූජා කරන්න හැදුවේ ඕගොල්ලන්ට පේන්න මේකේ තියෙන බරපතලකම කියලා. ඒ කියන්නේ රිචඩ් ප්ලෑන් කරලා තියෙන එතන ප්‍රශ්නයක් ඇති කරලා එයා ඒගොල්ලන්ගෙන් වෙඩි කාලා මැරිලා මේ ප්‍රශ්නේ මෙහෙම තමයි වෙන්නේ කියලා මේ කට්ටියට පෙන්වන්න. හැබැයි වැරදිලා වැඩේ අර කොණ්ඩයා මීහරකා වෙඩි තිබ්බේ බෙන්ජමින්ට. මෝගන් පුතෙක් වගේ සටන් කලා උගන්නපු කොල්ලට. ඒ වෙලාවේ රිචඩ් අඬන කියනවා එයාගේ වයිෆ් එයාගේ පුංචි දුව නැති වුණ විදිහ ගැන ඒගොල්ලෝ හිටපු කැම්ප් එකේ. එයා කියනවා එහෙම උනේ මම මුකුත් නොකර හිටපු නිසා කියලා. ඒ නිසා දැන් මට ඕන උනේ යමක් කරලා මේ සේවියස් ලගෙන් මිනිස්සු ටික බේරගන්න විදිහේ දෙයක් ඇති කරන්න කියලා. ඒ වෙලාවේ රිචඩ් කියනවා අපි කොහොම හරි මේක කරලා ඒගොල්ලන් රවට්ටලා ඒගොල්ලන් විශ්වාසය දිනාගෙන ඒගොල්ලෝ මරලා දාන්න ක්‍රමයක් හොයාගන්න ඕනේ කියලා. එයාගේ මෙයා කියනවා එකතු වෙලා මේ වැඩේ අපිට ඇලෙක්සැන්ඩ්‍රියා එකයි හිල් ටොප් එකයි කරන්න පුළුවන් කියලා. රිචඩ් ගිහිල්ලා කියනවා මෝගන්ට මෝගන් මේක තමයි අවස්ථාව දැන් අපි මරන්න ලෑස්ති වෙන්න ඕනේ ඔබ මරන්න පටන් ගන්න ඕනේ කියලා. ඒ වෙලාවේ රිචඩ් කියනවා කවුරු හරි මැරෙන්න ඕනේ හැබැයි ඒක මම වෙන්න හිටියේ ඒක උනේ නැහැ බෙන්ජමින් මැරුණා දැන් මම සේවියස්ලා විනාශ කරන ආමි එකේ ලීඩර් වෙලා ඒගොල්ලන් විනාශ කරන්න පටන් ගන්නම් මේක තුරුම්පුවක් කරගෙන කියලා. රිචඩ් කියනවා මම ඉසිකියල්ට හැමෝටම කතා කරලා උන දේ කියන්නම් ඒ වගේම මම මගේ ජීවිතේ පූජා කරලා හරි ඒකේ වන්දිය ගෙවන්නම් සේවියස්ලා විනාශ කරලා කියලා. මෝගන් මේක අහන් ඉඳලා එයාගේ ගෙදරට ගිහිල්ලා එයා කල්පනා කරනවා. මෝගන් දකිනවා කිංසිකියල් බෙන්ජමින්ගේ මල්ලිට මේක කියනවා. අපිට දැන් පෙන්වන්නේ කිංසිකියල් අර එක ගෙඩියක් දාගෙන යන්න පටන් ගත්තු වෙලාව මේ වෙලාව තමයි අපිට පටන් ගද්දි පෙන්වන්නේ. කිංසිකියල් යනවා සේවියස්ලා යනවා එතෙන්ට මේ ගෙඩිය අරන් යන්න. මෝගන් අහනවා රිචඩ්ගෙන් මේ වෙලාව එයා මේ කට්ටියට මේක කිව්වද කියලා. රිචඩ් කියනවා තාම නැහැ ගිහිල්ලා තමයි කියන්නේ කියලා. ඉසිකියල් අහනවා මොකක්ද කියලා. රිචඩ් කියනවා අපි ඒක පස්සේ ගිහිල්ලා කතා කරමු කියලා. ඉසිකියල් කියනවා අපිට ඒ ගැන දැන් කතා කරන්න ඕනේ කියලා. මෝගන් මේ වෙලාව අහුල ගන්නවා යාගේ පොල්ලයි බෙන්ජමින්ගේ පොල්ලයි බෙන්ජමින්ගේ ලේ ගොඩේ තිබිලා. කොණ්ඩේ ඇතුළු සෙට් එක මෙතෙන්ට එනවා ගැවින් අහනවා කොහොමද වෙඩි හදන ළමයාට කියලා. කිංසිකල් කියනවා යම් මැරුණා කියලා. ඊපස්සේ ගැවින් වෙඩි තිබ්බ කොණ්ඩයට කියනවා මෙතනින් ගිහිල්ලා කාර් එකට ඵලයන් මොන හරි වචනයක් කිව්වොත් මං ඔබව මරනවා කියලා. ඊට පස්සේ රිචඩ් ගිහිල්ලා දෙනවා මේ ගෙඩිය ඒත් එක්ක මෝගන් ඇවිල්ලා රිචඩ්ට ගහනවා. ඊට පස්සේ මෝගන් යව බිම දාලා බෙල්ල මෙරිකලා මරලා දානවා කිංසිකල් එපා කියන එකවත් අහන්නේ නැතුව. ඊට පස්සේ මෝගන් කියනවා මෙයා තමයි මේ හැමදේම කරේ පාර බ්ලොක් කරේ මෙයා අපිව පරක්කු කරන්න ඒ වගේ මෙයා තමයි ඒ ගෙඩිය හැංගුවේ කියලා. මෝගන් කියනවා එයාට ඕනුනේ කිංඩම් එකයි සේවියස්ලා අතර ප්‍රශ්නයක් ඇති කරන්න ඒක නිසා තමයි එයා පාර බ්ලොක් කරලා අපි බැස්ස වෙලාවේ ඒක තිබුණ මේ ගෙඩියක් අරන් හංගලා තියෙන්නේ කියලා. එළ මෝගන් කියනවා ගැවින්ට උඹට මට පෙන්වන්න ඕනේ අපි උඹලා නීති වලට එකඟයි අපි ප්‍රශ්න දාගන්න කැමති නැහැ අපි මේ විදිහට යන්න ඕනේ කියලා. ඉතින් ගැවින් කියනවා ඊළඟ සතියේ හරි වෙලාවට අපිට ඕන බඩු අරන් ඉන්න කියලා. ඉසිකියල් අහනවා කට්ටිය ගියාට පස්සේ එයාද මේක කරේ කියලා. මෝගන් කියනවා එයාට තමයි මැරෙන්න ඕන උනේ එයා මේක ඇති කරවලා ප්‍රශ්නේ ඇති කරවන්න ඕන නැහැ කියලා. ඒ වෙලාවේ මෝගන් කියනවා මෙයාගේ මේ ප්‍රශ්නේ නිසා ඩුවේන්ට මැරෙන්න ඕන උනා කියලා. කිංසිකල් ගහනවා ඩුවේන් කියන්නේ කවුද කියලා. ඩුවේන් කියන්නේ අපේ මෝගන්ගේ පුතාගේ නම. එයා කියනවා බෙන්ජමින් බෙන්ජමින් කියලා. මෝගන් දැන් පරණ පුතා නැති වුණ තත්ත්වයට ආපහු ඒගෙන එන්නේ. මෝගන් කියනවා කිංසිකල්ට යන්න කියලා. කිංසිකල් කියනවා බෑ දැන් ඔයාව දාලා යන්න බෑ කියලා. මෝගන් සද්දෙට කියනවා කිංසිකල්ට යන්න කියලා. මෝගන් රිචන්ඩ් වරන් ගිහිල්ලා අර මාව මෙතන වලලන්න කියපු තැන එයා වල්ලනවා. එයා තමයි මේ වල කපලා තියෙන්නේ. ඒ වෙලාවට හම්බෙනවා කැටි කියලා බෑග් එකක් අර එයාගේ දුවගේ බෑග් එක. එයා එක එතන උඩින් තියෙනවා. ඊට පස්සේ මෝගන් ගිහිල්ලා zombie ලා ගොඩදෙනෙක්ව මරලා යනවා කැරල්ව හම්බෙන්න. ඊපස්සේ මෝගන් ගිහිල්ලා අහනවා කැරල්ගෙන් ඔයාට ඇත්තටම ඇලෙක්සැන්ඩ්‍රියා වල උන දේ දැනගන්න ඕනේද කියලා. කැරල් අහනවා ඔයාට මොකද වෙලා තියෙන්නේ කියලා කියනවා මම රිචඩ් මැරුවා එයාගේ බෙල්ල මිරිකලා කියලා. එයා නිසා තමයි බෙන්ජමින් මැරුණේ කියලා එයා කියනවා. ඒ වගේම මේ වෙලාවේ මෝගන් කියනවා ඇලෙක්සැන්ඩ්‍රියා වල උන දේ නීගන් ඒබ්‍රහම්යි ග්ලෙන්වයි මැරුවා කියනවා. බේස්බෝල් බැට් එකෙන් ගහලා ඒගොල්ලෝ මැරෙනකම්. ඒ වගේම රිකුයි ඇලෙක්සැන්ඩ්‍රියා වල ඔක්කොම සේවියස්ලට යටත් වෙලා ඉන්නේ කියලා දැන් කියනවා. ඒ වගේම තව කට්ටිය මැරුවා කියලා කියනවා ස්පෙන්සර් ඔලිවියා ඒ කට්ටිය. ටික් මෙතෙන්ට ආවේ කිංව හම්බෙන්න එයාට සටන් කරන්න සහයෝගය ගන්න කියලාත් කියනවා. ඊපස්සේ මෝගන් කියනවා ඔන්න මම කිව්වා දැන් ඔයා දන්නවා මම යනවා කියලා. මේ වෙලාවේ කැරල් අහනවා ඔයා කොහෙද යන්නේ කියලා. ඊට පස්සේ කැරල් පිටිපස්සෙන් දුහද්දි මෝගන් කියනවා මම යන්නේ ඒ උංගව මරන්න එක එකව මම බාවනවා කියලා. ඊට පස්සේ කැරල් යනවා කිං ඉසිකියල් හම්බෙන්න එයාට කියනවා අපි දැන් සටන් කරන්න ඕනේ කියලා. හැබැයි කිං ඉසිකියල් කියනවා අපි සටන් කරන්න ඕනේ හැබැයි අද නෙවෙයි කියලා. කැරලුත් ගිහිල්ලා කිං ඉසිකියල් එක්ක පුංචි බෙන්ජමින්ගේ මල්ලිට උදව් කරනවා පැල හිටවන්න. කොහොම හරි දැන් කැරල් ඇවිල්ලා ඉන්නේ කිං ඉසිකියල්ව යුද්ධෙට කැමැති කරගන්න.
ඊළඟට අපි බලමු මේ කට්ටිය එකතු වෙලා සටන් කරයිද මෝගන් එයාගේ සටන කොහොම ගෙනියයිද කියලා. අන්තිමට අපිට පේනවා මෝගන් එයාගේ ස්ටික් එක උල් කර කර ඉන්නවා. මොකද උල් හදනවා කියන්නේ එයා අනිවාර්යෙන් මරන්න පටන් ගන්නවා කියන එක. අපි බලමු ඊළඟට මොකක් වෙයිද කියලා මේ හෝම් ටෙලිවිෂන් සිංහල YouTube channel එක වැඩේ හොඳනම් දිගටම එකතු වෙලා ඉන්නවා.